Enjoy 1% merchant commission when you accept Lankapay cards. Contact these banks today. ගියාණ්ඩුවේ සහ ඒ වගේම ඇමතිකම් දරපු කෙනෙක් විදියට අපිට මතකයි මේ අප්‍රේල් මාසේ විතර වෙනකොට ඒ කාලේ විච ලොකුම ප්‍රශ්නය තමයි මේ වැට් එක 103කින් වැඩි කරා කියන එක මේ බදු අඩු කරගත්තා කියලා මේ ආණ්ඩුවට චෝදනා කළා ඔබතුමාලා වැඩි කරා මට මතකයි ඒ අවස්ථාවේදී ඔබතුමාගෙන් ඇහුවම IMF එකට යන්නේ මොනවා හරි බලපෑමකටද කියලා ඔබතුමාලා කිව්වා නැහැ එම් බලපෑමක් නෙමෙයි අපිට කියලා ප්‍රතිපත්ති තියෙන්න ඕන කියලා දැන් මේ එදා IMF එකට යන කාර්යභාරයේදී ඔබතුමාලා කාර්යභාරයක් කරානේ මේක යන්න ඕන අපි ණය ගන්න යන්න ඕන ණය ප්‍රතිව්‍යුහගත කරන්න යන්න ඕන කියලා නමුත් දැන් අද වෙනකොට දැන් ආණ්ඩුවට තියෙන ගියේ නැහැ කියන චෝදනාවනේ එතකොට එදා ගිහිල්ලා ඔබතුමාලාට පුළුවන් වුණාද ජනතාවට පිටිතදි කරන්නේ නැතුව ජනතාවගේ කප්පාදු කරන්නේ නැතුව සහන කපන්නේ නැතුව මේක IMF එකත් එක්ක විසඳ ගන්න කොහොමද මේ විසඳ ගත්තේ ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා දෙරණ වාද පිටිය අපිට ආරාධනා කිරීම ගැන ඒ වගේම අද දින සමගි ජන බලවේගයේ විරෝධතාවයට පැමිණි සියලු දෙනාටම අපේ පක්ෂය වෙනුවෙන් ඒ වගේම හවුල්කාර පක්ෂ වෙනුවෙන් අපි ස්තුතිවන්ත වෙනවා මං හිතන්නේ අපි බැලුවොත් එහෙම මේ IMF එක දිහා හුඟක් දුරට මේ ආණ්ඩුව බිල්ලෙක් මවල තමයි මේ ප්‍රශ්නෙට වැටුනේ මොකද අපි දිගින් දිගටම කිව්වා මේ රටේ ඉතිහාසයේ දරුණුතම මූල්‍ය අර්බුදයට මේ ආණ්ඩුව මේ රට තල්ලු කරලා තියෙනවායි කියලා. ඒකේ මං හිතන්නේ එක ප්‍රශ්නේ විසඳුමක් හැටියට අපි දැක්කා අපේ කාලේ අපි IMF එක විතරක් නෙමෙයි අපිට සහාය දෙන අනිත් රටවල් වලින් අපි උදව් ගත්තා. අපි ඉතිහාසයේ ගත්තොත් එහෙම ආධාර සමුළු විශේෂයෙන්ම අපි ජපානය වැනි රටවල් එක්ක ඒ මුල් වෙලා ජපානය වැනි රටවල් අපිට තියෙන යම් ප්‍රශ්න ඒ වගේම අපිට තියෙන ණය සහනදායි ලෙස ඒ වගේම අපිට ඕන කොන්දේසි පිට අපිට ඒවා ගන්න පුළුවන් වුණා. ඉතින් මං හිතන්නේ ජනතාව දන්නවා මේ වගේ පෝලිං වල අපේ රජයවල් කවදාවත් ජනතාව ඇවිද්දුවේ නැහැ. මේ වගේ ජනතාවට දවසෙන් මේ වගේ රුපියල කඩාගෙන වැටෙන්න දීලා මේ වගේ තෙල් මිල ඒ වගේම අනිකුත් භාණ්ඩවල මිල මේ තරම් ඉහළ දාලා ජනතාවට අපි දැක්ක පංගුවක් වොයිස් කට් දෙනවා අපිව මරලා දාන්න කියලා. වහ ටිකක් දීලා මරලා දාන තත්වෙට ජනතාව තල්ලු කරේ නැහැ. ඉතින් අපි දිගින් දිගටම යම් යෝජනා දුන්නා මේ රටේ මේ ප්‍රශ්නේ උග්‍ර වෙනවයි කියලා. නමුත් ඒක මං හිතන්නේ මුදල් ඇමැතිතුමාවත් මහ බැංකුවේ අධිපතිතුමා ඇතුළු මේ රජයේ ප්‍රධානීන් ඒවා පිළිගන්නට මං හිතන්නේ ලෑස්ති වුණේ නැහැ. දිගින් දිගටම කිව්වේ ඩොලර් ඕන තරම් තියෙනවා මේ රට බංකොලොත් වෙන්නේ අපි දන්නවා කොහොමද ගේන්නේ කියලා මේ අවුරුද්ද අන්තිම වෙන්න ඉස්සෙල්ලා අපි ඩොලර් ගේනවා සංචිත වැඩි කරගන්නවා අපිට ප්‍රශ්නයක් නැහැ කියලා එහෙම තමයි ගියේ. නමුත් අන්තිමට දැන් අද වෙනකොට ඩොලර් එක 285කට ගිහිල්ලා. දැන් එදා මහ බැංකුවේ අධිපතිතුමා එතුමාගේ තක්සේරුව තිබුණේ 230කට. එතකොට බලන්න 230 ඉඳලා ඊට පස්සේ පහුවෙන්ද 260ට ගිහිල්ලා දැන් වෙනකොට 275 85 විතර වෙලා ඔයක 300ට යයි දන්නේ. එතකොට 300ට ගියොත් එහෙම මොන වගේ පීඩනයක් අපේ ජනතාවට දරන්න වේද කියලා මං හිතන්නේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට කිසිම සංවේදීභාවයක් නැහැ. දැන් පංගුවක් ඇමතිවරු කියනවා මේ පෝලිං නැහැලු. ආ වාහන 3-4ක් තියනවලු. ඉතින් ගිහිල්ලා ඔය පොඩි පෝලිමේ ගිහිල්ලා ඩීසල් පෙට්‍රල් ටික ගහගන්නලු. දැන් අද වෙනකොට අපි දකිනවා ගෑස් නැව් දෙකක් මේ අපේ මුහුදේ තියෙනවා. නමුත් ඒක මිලදී ගන්න මේ ආණ්ඩුවට ඩොලර් නැහැ. ඒ විතරක් නෙමෙයි දැන් නැව් දෙක ඇවිල්ලා දැන් දවස් 10ක් වෙනවා. එතකොට මං හිතන්නේ ඇමරිකන් ඩොලර් 360,000ක් විතර ප්‍රමාද ගාස්තුත් ගෙවලා තාම මේ ටිකවත් කරගන්න බැරුව තටමන ආණ්ඩුවක් තමයි අද තියෙන්නේ. ඒ වගේම බලන්නකො මේ පිස්සු එක එක නීති රීති දාන හැටි. දැන් මේ නීති රීතියක් දාලා අලුතෙන් දැන් පෙට්‍රල් ෂෙඩ් වලට බූලියට් අරන් ගිහිල්ලා නැත්තම් බැරල් එකක් අරන් ගිහිල්ලා මොනවත්
භාජනයක් කරන් ගිහිල්ලා තෙල් ටික ගන්න බැහැල. ඉතින් ඒ වගේ එක එක විකාර දේවල් දාලා අද කොහොම හරි ගැසට් ගහලා කොහොම හරි මේ විනිමය අර්බුදය කොහොම හරි පාලනය කරලා තද කරලා කොහොම හරි විසඳන්න තමයි ආණ්ඩුව හදන්නේ. නමුත් එහෙම මේ ලෝකේ රටවල් වල එහෙම විසඳන්න බැහැ. දැන් අපි දැක්කා භාණ්ඩ 367කට මේ ගිහිල්ලා බලපත්‍රයක් ගන්න ඕනලු මුදල් අමාත්‍යාංශය. දැන් ඕක හෙන්චයියන්ට නෙමෙයිද ඔය මේ බලපත්‍රය ලබා දෙන්නේ? තමන්ට ඕන පිරිසට ඕන ඕන විදියට මේ රටට ඒ වෙළඳ පොළත් කොහොම හරි කොටු කරගන්න තමයි මේගොල්ලෝ බලන්නේ. ඉතින් අපි දැක්ක සංචාරක කර්මාන්තය දැන් මිදි ඇපල් ඒවා ඕන්නේ නැහැලු. නමුත් සංචාරක කර්මාන්තය ඇවිල්ලා කියනවා මේවා තිබුණ නැත්තම් කොහොමද මේ රටේ සංචාර කර්මාන්තය දියුණු කරන්න කියලා. ඉතින් ඒ හින්දා මුදල් ලැබැත්තුමා ඇතුළු මේ ආණ්ඩුව හිතන විදියට නෙමෙයි මේ ලෝකේ හෝ මේ රටේ තියෙන කර්මාන්ත වැඩ කරන්නේ. ඒ වගේම බලන්න අපි බලාපොරොත්තු වුණා මුදල් ලැබැත්තුමා ඉදිරිපත් කරපු අයවැය විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයේ 3-2 බලයෙන් තමයි මේගොල්ලන් අත උස්සලා මේක සම්මත කරේ. නමුත් ඒ අයවැයෙන් අද වෙනකොට මේ ප්‍රශ්න එකක්වත් විසඳුණාද? අපි එදා කිව්වා ඊටාම දියාරු සහ ඉතිහාසයේ වැඩක්ම නැති අයවැයක් කියලා. ඒ වෙලාවේ තමන්ගේ දේශපාලනය ඉස්සරහට ගෙනියන්න ඕන විදියට ඒ වියදම් වැඩි කරගෙන කිසිම හරිහැටි ආදායමක් එන්නේ නැති වෙන විදියට ඒ අයවැය ඉදිරිපත් කරා. දැන් චතුරගේ මම දැක්කා මේ පේජ් එකේම තියෙනවා. දැන් ඊයේ දිනේ මේ කෝටි 2227ක් මේ මුදල් අච්චු ගහලා දැන් දෙයියනේ මොනවද මේ මුදල් අච්චු ගහලා මේ වියදම් කරලා මේ මොනවද මේ කරන්නේ? දැන් එහෙම කරලා තමයි මේ රුපියල තවත් බාල්දු කරලා ජනතාවගේ ප්‍රශ්න ටික අද වැඩි කරලා තියෙන්නේ. ඒ වගේම බලන්න දැන් අද වෙනකොට මේ ප්‍රශ්න ටිකත් එක්ක අද බස් ගාස්තු වැඩි වෙලා තියෙනවා. ඒ වගේම දුම්රිය ගාස්තු වැඩි කරනවා කියනවා. ඒ වගේම විදුලි බිල වැඩි කරනවා කියනවා. ඉතින් ඒ වගේ දිගින් දිගටම ජනතාව මේ අර මිනිස්සු දැන් උපහාසයට වගේ විහිළුවට වගේ කියන්නේ දැන් මේ සහන දෙනවයි කියලානේ. දැන් ජනාධිපතිතුමා සහන දෙනකොට තමයි මේවා තමයි සහන. ඉතින් ඒ හින්දා මේවා මං හිතන්නේ කාට කියන්නද කියලා මං දැන් ජනතාව බලාගෙන ඉන්නවා. Are you a hotelier? Join us. hotelshippo.com your local booking partner.